අදදරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය කසුන් පියසර ප්‍රකාශය ලහිරු ජයවර්ධන අදදරණ ප්‍රධාන පුවත් සිරස්තල 20000ක් කියලා රාජ්‍ය සේවකයන් කැමපේ උද්ඝෝෂණ බහුජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් දෙදින වැඩ වර්ජනයක චීන නෞකාව අද පරීක්ෂණ කටයුතු ආරම්භයි මෙරට තුල සිදුවන මරණවල ක්‍රමික වර්ධනයක් පොහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවධානය ශ්‍රී ලංකා අෆ්ගන් තරගයේ අද ආරම්භක පිතිකර යුගලයේ වෙනසක් සිදුවන ලකුණු අද දරන දේශීය පුවත් The big story බෙවර අයවැයෙන් රුපියල් 20000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා අද දිනේ දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කර තිබෙනවා. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව මෙම විරෝධතා සංවිධාන කර ඇති අතර ඒ සඳහා සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ. යනුව අද දහවල් 12ට දිවා ආහාර කාලයේ මෙම උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්බන්ධීකාරක චන්දන සූර්යාරච්චි මහතා. මේ උද්ඝෝෂණ ව්‍යාපාරයේ මූලික ඉල්ලීම තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිත අයවැයෙන් මේ රටේ රාජ්‍ය සේවකයන් ඇතුළු වැඩ කරන ජනතාවට රුපියල් 20000ක දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් කරන්න කියන ඉල්ලීමත් ඒ වගේම අහිමි කරලා තියෙන විශ්‍රාම වැටුප් ක්‍රමය යලි ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීමත් මුල් කරගෙන තමයි අපි ආයතන මට්ටමින් මේ උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කරන්නේ. විශේෂයෙන්ම මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට සංවර්ධනධාරී සේවාව, ග්‍රාම නිලධාරී සේවාව, ඒ වගේම සමෘද්ධි සේවාවේ සියලු වෘත්තීය සමිති, ඒ වගේම කළමනාකරණ සේවයේ නම් නොවැම්බර් 13 වනදායින් පසුව වර්ජන ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවයි රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා පැවසුවේ. රාජ්‍ය සේවකයෝ ආණ්ඩුවට කහ එළිය දල්වලා පැහැදිලිවම දන්වන්නට සූදානම් රුපියල් 20000ක වැටුප් වැඩි කිරීම සඳහා වූ ඒ ක්‍රියාවලිය ආණ්ඩුවට යම් බලපෑමක් කරන්න. ඒක නිසා අපි පැහැදිලිවම ආණ්ඩුවට මුදල් අමාත්‍යවරයාට පැහැදිලිවම මේවා රාජ්‍ය සේවකයන් පාරට බහින්න පෙර නැත්නම් රාජ්‍ය සේවයේ කටයුතු අඩාල වීමට පෙර මේ රාජ්‍ය මුදල් අමාත්‍යවරයාට හරි ප්‍රකාශයක් කරන්න පුළුවන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් යම් ඉල්ලන ප්‍රතිශතයකින් වැඩි වෙනවා කියන එක ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. නොවැම්බර් 13 වෙනිදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එතකොට අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා 20000කින්වත් රාජ්‍ය සේවක වැටුප් වැඩි විය යුතුයි කියන එක. මේක ලබා දීමට ආණ්ඩුව උත්තරයක් දැම්වත් දෙන්නේ නැත. 13 වෙනිදන් පස්සේ බරපතල තීන්දුව తీරනවලට රාජ්‍ය සේවකෝ විදියට යන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් වෘත්තීය සමිති විරෝධතා මර්ධනය කිරීම ආණ්ඩුවේ මීළඟ ප්‍රයත්නය බව ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළා. මෙරටේ බරපතල උද්ඝෝෂණ ගණනාවක් පැනනගිල්ල තියෙන්නේ. ගුරුසා විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණයට පාර දුන්නා 24 වෙනිදා. අපි ඒකට විරෝධය පළ කරලා තවත් උද්ඝෝෂණයක් කරා. ඒ වගේම අපි දැක්කා වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ උද්ඝෝෂණයට එළවයිලව පාර දුන්නා. විදුලි බිල සම්බන්ධයෙන් උද්ඝෝෂණය කරාම ගහනවා. ඒතර මේ රටේ උද්ඝෝෂණය කිරීම පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නැද්ද? ලංකාවේ ආණ්ඩුව අත්සන් කරලා තියෙනවා එක්රැස් වීමේ හා සාමූහිකව කේවල් කිරීමේ අයිතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති වලට පවා. එතකොට මතියේදී තමයි මේ විදියට ආණ්ඩුව පහර දෙන්නේ. අපි බලාපොරොත්තු වෙන තවදුරටත් ආණ්ඩුව මේ වගේ උද්ඝෝෂණ වලට පහර දීම දිගින් දිගටම කරනවා නම් සියලු ශ්‍රේෂ්ඨ එක්කව් වෙලා දවන්ත ක්‍රියාමාර්ගයකට යන්න මොකද? මේ අතර දිවයින පුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සහ හෙට යන දෙදින තුළ සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
සීවෘතිය ගැටලු සඳහා විසඳුම් ලබා දීම බලධාරීන් විසින් දිගින් දිගටම මගහැරීම හේතුවෙන් මෙම වෘතිය සමිති ක්‍රියාමාර්ගය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි එම සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ මහතා සඳහන් කළේ. මහජන සංස්කෘතික පරිශ්‍රයන් සඳහා විවිධ දිනවල සංගමයේ විසින් ආරම්භ කරන ලද වෘත්ති සමිති ක්‍රියාමාර්ගය නැවතත් අපිට පවත්වාගෙන යාමට සිදු වෙනවා. මොකද අපි මෙම කාලවකවාන තුළ බලාපොරොත්තු වුණා අදාළ පරිපාලනය විසින් අපගේ මහජන සංස්කෘතික පරිශ්‍රයන්ගේ වෘත්තිමය ගැටලු සඳහා සාධනීය විසඳුමක් ලබා දෙයි කියලා. ඉතින් මේ සඳහා සාකච්ඡාවක් හෝ ඒ වඳා කිසිදු ප්‍රතිචාරයක් මේ වෙනකොටවත් නොදක්වා තිබීම නිසා අපගේ මධ්‍ය විද්‍යාලයේ සහ වෘත්ති අධිකාර මණ්ඩලය විසින් නැවතත් සේවයෙන් බැහැරවීමේ අඛණ්ඩ වෘත්ති ක්‍රියාමාර්ගයකට ආරම්භ කිරීමට අපි සාකච්ඡා කළා තීරණය ඒ අනුව වෘත්ති සමිති ක්‍රියාමාර්ගයේ සිදු වෙනවා විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරිශෝධන සඳහා බලපාන ලබන ඉන්ධන දීමනාව සම්බන්ධව පවතින ගැටලු ඒ වගේම ඒක කකුමන්දාරී විසින් වරුණුට නිකුත් කරන ලද අධීක්ෂණමය බලතල හා සම්බන්ධව පැවති ගැටලු හා සම්බන්ධවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරිශෝධන සඳහා කලමනාකරණ පුහුණු පාඨමාලාව ආරම්භ නොකිරීමත් හා උන් සඳහා තීරපත්ීන් ලබා දීම ප්‍රමාද වීම යන කාරණා මුල් කරගෙන තමයි වෘත්ති සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සිදු වුණේ. Big story. දිවයිනට පැමිණි ශිජියන් 6 චීන පර්යේෂණ නෞකාව නර ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ශිජියන් 6 චීන පර්යේෂණ නෞකාව පසුගිය 25 වනදා කොළඹ වරායට ළඟා වූ අතර අදාළ පර්යේෂණ අද සහ හෙට යන දෙදින තුළ සිදු කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය දවසර ලබා දී තිබුණා. මෙම පරීක්ෂණයට අදාළව නෞකාවේ තාක්ෂණය යොදා ගනිමින් බටහිර මුහුදේ ජල සම්පල ලබා ගැනීමට නියමිත අතර ඒ සඳහා නාර ආයතනය මෙන්ම නාවික හමුදා නිලධාරීන්ද සහභාගී වීමට නියමිතයි. යනුව දිවයිනට පැමිණ ඇති ශියන් 6 චීන පරීක්ෂණ නෞකාව සිදු කරන පරීක්ෂණ කටයුතු නාර ආයතනය ඊයේ දිනේ සම්බන්ධ වී තිබුණා. මේ සඳහා නාර ආයතනයේ නිලධාරීන් සිය දෙනෙකු සහ නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහභාගී වීමට නියමිතයි. එදී මුහුදු ජලයේ ලවණතාවය සහ උෂ්ණත්වය පිළිබඳව පර්යේෂණ සිදු කිරීමට නියමිත අතර මෙම පර්යේෂණ 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා අඛණ්ඩව සිදු කර ඇති බව සඳහන්. 2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අදාළ පර්යේෂණ කටයුතු සිදු කරන පළමු අවස්ථාව මෙවනවා. මෙරට තුළ සිදුවන මරණවල ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු පවසනවා. පසුගිය වසර දෙකක කාලය තුළ සිදු කළ සොයා බැලීම්වලදී මෙම තත්ත්වය දැකගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එය අනුව 2012 වසරේ ජූලි සිට 2013 වසරේ ජුනි දක්වා මෙරට තුළ ලියාපදිංචි මරණ සංඛ්‍යාව 125,626ක් ලෙස වාර්තා වූද 2022 වර්ෂයේ ජූනි මාසයේ සිට 2023 වර්ෂයේ ජූනි මාසයේ දක්වා මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 190,600ක් බවයි වාර්තා වන්නේ. 2022 වර්ෂයට වඩා 2023 වර්ෂයේදී මෙරට මධ්‍ය වාර්ෂික ජනගහනය 144,345ක් දක්වා අඩුවී ඇති බවද එම වාර්තාවෙන් පෙන්වා දෙනවා. එනු උපත්වල ක්‍රමික අඩුවීමක් පෙන්නුම් කරන අතර මරණවල ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරන බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම මරණවල ක්‍රමික ඉහළ යාමට හේතුව නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර මෙරට තුළ පැවති කොවිඩ් ව්‍යාප්තියෙන් පසුව මෙම තත්ත්වයේ ඉහළ යාමක් දක්නට ලැබෙන බවද වාර්තා වනවා. කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව තුළ විවිධ මත පැවතියද ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු මේ දක්වාත් වාර්තා වී නැහැ. ලෝකයේ සාමාන්‍ය වාර්ෂික මරණ සංඛ්‍යාව 15% සිට 45%ක් දක්වා අතර ප්‍රතිශතයකින් ඉහළ යාම මේ වන විට දක්නට ලැබෙන ප්‍රවණතාවක් බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. පොහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු තිබෙනවා. විවිධ ඉහළ මිලක නම් යටතේ ගොවීන් වෙත පොහොර අලෙවි කරන බවට මේ වන විට අමාත්‍යාංශය වෙත තොරතුරු ලැබී ඇති අතර මේ හේතුවෙන් පාලන මිලක් නියම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් තවදුරටත් පොහොර සඳහා පාලන මිලක් පැනවීම පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන්. පොහොර අලෙවි සම්බන්ධයෙන් සිදු කරන අධ්‍යයනයන්ගෙන් සහ වාර්තාවරණ කරුණු සම්බන්ධයෙන් සිදු කරන නිසි පරීක්ෂණයකින් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. පොහොර හිගයක් පවතින බවට පැතිරෙන ප්‍රචාර සහ ඒ සඳහා පාලන මිලක් පැනවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළ කළේ මෙවන් අදහසක්.
ඉල්ලා සිට සෑම ගෝජන සය මධ්‍යස්ථානකටම පොහොර යවන්න කියන උපදෙස් ලබා දීලා තියෙනවා. හිඳන හැම තැනකම පොහොර තියෙන්න ඕන. ගියක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඒ වගේම පෞද්ගලික අංශයත් මෙවර පොහොර ලබා දීමේ වැඩපිළිවෙලට දායකත්වය දක්වනවා. ඒ අය තමයි වැඩි ප්‍රමාණයක් පොහොර ගෙනල්ලා තියෙන්නේ. දැන්ට රජයේ මිලටත් වඩා අඩුවෙන් ලබා දෙන්න එකගතාවය පළ කරලා තියෙනවා. එහෙම නොවෙතින් අපිට ගොවීන්ට කැමති තැනකින් පොහොර ගන්න අවකාශය තියෙනවා. අපි මේ වතාවේ බලාපොරොත්තු වෙන්නේ උන්ගේ ගිණුමට මුදල් ලැබීමට කටයුතු කරන්න. එතන ඉඳලා පෞද්ගලික අංශේ හෝ රාජ්‍ය අංශයෙන් පොහොර ගැනීම හැකියාව තියෙනවා. පොහොර තියෙනවා. මේක මම හොඳටම කියන්නේ මම ඒකයි කියන්නේ මේ මාධ්‍ය වලින් මේ ප්‍රකාශ දාන්න ඉස්සෙල්ලා අපිනුත් අහනවා නම් හොඳයි. කිසියම් තැනක හෝ පොහොර හිඟයක් ඇති කරලා තියෙනවා නම් ඒක කවුරුහරි නිලධාරියෙක් හිතාමතාම ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් කරපු ක්‍රියාවක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. පොහොර සඳහා පාලන මිලක් උදවන්න අපි ඉදිරියේදී පිළිබඳව දැන්ට සාකච්ඡා කරගෙන යනවා. අවශ්‍ය වුණොත් පාලන මිලක් අපි පනවනවා. අපි ඒකට උත්තර ප්‍රවේශ වෙනවා. දැනට එහෙම අවශ්‍යතාවයක් පේන්නේ නැහැ. මොකද පොහොර හිඟයකින් තොරව ඒයත් ගෙනල්ලා තියෙනවා. අපි ළඟත් තියෙනවා. ඩයිනාගමගේ රාජ්‍ය මාත්‍යවරිය සහ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇති වූ සිද්ධිය පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කළ කමිටුව අද රැස්වීමට නියමිතව තිබෙනවා. පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රාජ්‍ය මාත්‍ය ඩයිනාගමගේ මහත්මිය සහ සමගි ජන බලවේගයේ පක්ෂේ රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කථානායක මහින්දයාපා අභිවර්ධන මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබුවා. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කළ අතර එම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ CCTV දර්ශනද අදාළ කමිටුව විසින් පසුගියදා නිරීක්ෂණය කරනු ලැබුවා. එනුව මෙම සිදුවීමට සම්බන්ධ පාර්ශව අද දිනයේ මෙම කමිටුව හමුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. ඉදිරි මාස 6 තුළ අපරාධ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම වැඩ පැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. පැවසුවේ විදෙස්ගතව සිටින මද්රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙරට සිදුවන අපරාධ මෙහෙවන බවට තොරතුරු ලැබී ඇති අතර ඊට සම්බන්ධ මෙරට අපරාධකරුවන් රැසක් මේ වන විට පොලිස් භාරයේ පසුවන බවයි. කොළඹ පැවති උත්සවයකට එක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළා. දකුණු පළාතේ සිදුවීම් ගන්නව පසු දවස්තර සිද්ධු වෙනවා. මේ ඔක්කොම මෙහෙවන්නේ විදේශගතව ඉන්න මද්රව්‍ය ජාවාරමට නියැලෙන ප්‍රධාන පෙළේ අපරාධකරුවන්. අපි සතුටින් මතක් කරන්න එවැනි මහා පරිමාණ අපරාධකරුවන් 3 විතර මේ වෙද්දි පොලිස් අත්අඩංගුවේ ඉන්නේ. එයා ඒ රටවලින් කොටු කරලා මෙහෙට ගෙනාවා. ඒ නිසා තාම ක්‍රමානුකූල අඩපිල්ලක් තුල අපි ඉදිරි මාස 6ක විතර කාලය තුල මේ සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. පාලනය කරලා සම්පූර්ණයෙන්ම පාතාල ක්‍රියාකාරකම් නැති කරන්න අවශ්‍ය කරන සැලසුම් හදලා ක්‍රියාත්මක කරගෙන ඒ සඳහා ඔබේ ප්‍රදේශවල ව්‍යාපාරිකයන් කප්පන් ඉල්ලන ව්‍යාපාරිකයන් තර්ජනය කරලා නොයෙකුත් මුදල් ලබා ගන්න පුද්ගලයෝ ඉන්නවා. කරුණාකරලා ඔබේ අවට පරිසරය තුළ ක්‍රියාත්මක වෙන එවැනි අය දන්නවා නම් ඒ සම්බන්ධව සම්පත් දායකයෙක්ට පොලිසියට ඔබේ සහයෝගය ලබා දෙන්න. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය මෙරට වේලාවෙන් පසුරු 2ට පූනේහිදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පුහුණු වීම අතරතුර ආබාධයකට ලක් වීම හේතුවෙන් දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති අතර ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතියද හිමි වුණා. එනො දුෂ්මන්ත චමීර අද තරගයේ ක්‍රීඩා කිරීමට නියමිතයි. මෙතර කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න අද තරගයේ ආරම්භක පිටුකරුවා ලෙස ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. බ්‍රසීලයේ ඇමසන් ප්‍රදේශයේදී ගුවන්යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා. කුඩා වර්ගයේ සංචාරක ගුවන්යානයක් ගුවන්ගත කර සුළු වේලාවකින් පසුව කඩාවැටී විමානතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරින් කුඩා දරුවෙකු වැඩිහිටියන් 9 දෙනෙකු සහ ගුවන් නියමුවා තම සහායක ඇතුළු 12 දෙනෙකු මියගොස් තිබෙනවා. අද දිනන ප්‍රවෘත්ති සමාප්තයි. මේලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. අද දිනන පැය ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 8ට බලාපොරොත්තු වන්නේ.